Okay, there was a little technical error. එතන පොඩි technical error එකක් නිසා මට ඒ පාඩමේ ඒ වීඩියෝ කොටස එතනින් නවත්තන්න සිද්ධ වුණා. මම ආයෙත් මෙතන ඉඳන් මුලින් ඉඳන්ම පටන් ගන්න දරුවනේ. So Dr. Philip Prevatha Vijayawardena මෙතන මම අවසානයේ පොතාලට කියලා දුන්නේ මේ ડોක්ටර් කියන එකේ අයිඩියා එක. මෙතන ડોක්ටර් කියන්නේ ආචාර්ය කියන අදහස. එහෙම නැතුව වෛද්‍යවරයෙක් කියන අදහස නෙමේ. මේ ගැන වැඩි විස්තරයක් මම මේ පාඩමේ මේ පැරග්‍රාෆ් එක ඉවර වෙලා කියා දෙන්නම්. So Dr. Philip Prevatha Vijayawardena කියන්නේ ආචාර්ය ෆිලිප් ප්‍රේවත විජේවර්ධන කියන පුද්ගලයා is better known මේක හැදිලා තියෙන්නේ මෙහෙමයි. අපි දන්නවා know කියන්නේ දන්නවා කියන එක. මේකේ past tense එක knew. And the past participle is known. Past participle එක තමයි known වෙන්නේ. මෙන්න මෙතනින් තමයි ඔය better known කියන එක හැදෙන්නේ. better known කියන එක හැදෙන්නේ මෙන්න මෙතනින්. better known කියන එකේ අදහස know කියන්නේ දන්නවා, knew දැනගෙන හිටියා, known දැනගෙන ඉඳලා තියෙනවා කියන එක. එතනින් better known කියන එක හැදෙනවා හොඳින් දන්නවා කියන එක. එහෙනම් මෙයාව හොඳින් දන්නේ better known as හැටියට රේ විජේවර්ධන. එහෙනම් මෙයාව හොඳින්ම දන්නේ මිනිස්සු as රේවත විජේවර්ධන. හරි, දැන් හිතන්නකෝ එහෙම දේවල් තියෙනවනේ නේ. දැන් සමහර ඔයගොල්ලන්ගේ යාළුවෝ එහෙමත් ඉන්නවනේ. ඉතින් හිතමු අපි යාළුවෝ නේ, අපි නිකමට ළමයෙක්ව හිතමු. will think about a boy. හරිද? and will give him a name. අපි යා හිතමු එයාගේ ඇත්තම නම සිරිපාල කියලා. හිතමු the real or the correct name is සිරිපාල. හැබැයි යාළුවෝ මෙයාට කියන්නේ අපි හිතමු සිරා කියලා. එතකොට ඇත්තටම කවුරුත් සිරිපාල කියලා ඇහුවට සමහරලාවට මේ පුද්ගලයාව දන්නේ නැහැ. හැබැයි හැමෝම දන්නේ සිරා කියලා කිව්වහම. එහෙනම් මෙයා he is better known. අපිට කියන්න පුළුවන් he is better known as better known as සිරා කියලා. මෙන්න මේ වගේ එකක් නේ. better known as සිරා කියලා නේ. අර පුතාල දැකලා ඇතිනේ in some funerals you have the banner in front of the funeral. funeral එක ඉස්සරහා banner එක ගහලා තියෙනවා. so you have the name at the top. name එක තියෙනවා උඩ මියගිය පුද්ගලයාගේ වරහන් ඇතුලේ ගහලා තියෙන්නේ නේද? එයාව better known name එක. අන්න ඒ වගේ දෙයක් මෙතන කතා කරන්නේ. So he is better known as Ray Vijayawardena. දොළ පුතාලා ඔගලන්ට අමාරු වචන හිම තියෙන දේවල් ටෙක්ස්ට් බුක් එක ඇතුලේ නෝට් කරගන්න. මම මේ දේවල් මකමින් යනවා. අවසානයේ මම ඔගලන්ට ආයේ ක්ලාස් පටන් ගත්තම ඔගොල්ලෝ මේවා ලියාගෙන තියෙනවද කොහොමද කියන එක චෙක් කරලා බලනවා. හරි. So he was an engineer. he was an engineer. එයා engineer කෙනෙක්. ඒ වගේම inventor කෙනෙක්. inventor කෙනෙක් and an olympic athlete. an olympic athlete. so you know what an engineer is. ඔගොල්ලෝ දන්නවා engineer කෙනෙක් කියන්නේ කොයි ජාතියේ කෙනෙක්ද කියලා. inventor කියන එක හැදෙන්නේ දරුවනේ මෙන්න මෙහෙමයි. අපි දන්නවා there's a verb in english as invent. invent කියලා verb එකක් තියෙනවා. invent කියන්නේ යම්කිසි දෙයක් අලුතෙන් හොයාගන්නවට නිර්මාණය කරනවට. එතනින් තමයි inventor කියන verb එක word එක හැදෙන්නේ. the meaning is නව නිපැයුම් කරුවෙක්. inventor කෙනෙක් කියන්නේ නව නිපැයුම් කරුවෙක්ට. then you get this word athlete. athlete කෙනෙක් කියලා අපි කියන්නේ මලල ක්‍රීඩකයෙකුට. so he is an olympic athlete. මෙයා olympic athlete කෙනෙක්. මෙයා Olympic මලල ක්‍රීඩකයෙක්. So if you call an Olympic athlete, he should be an athlete who has participated in Olympics. අපිට Olympic athlete කෙනෙක් කියලා කියන්න පුළුවන් Olympics වලට සහභාගි වෙලා තියෙන මලල ක්‍රීඩකයෙකුට විතරයි. එහෙනම් මෙයා he is an engineer, an inventor and an Olympic athlete. ආය අපි යම් පාඩමට. this Multi-talented man was a brilliant, innovative thinker. හරි, පුතේ බලන්න.
talent කියලා කියන්නේ දක්ෂතාවයට talented දක්ෂතාවයෙන් පිරිපුන් multi talented multi කියන්නේ බහු කියන එක මේ ගැන වැඩිදුර විස්තරයක් මම ඊළඟට කරන්නම් බහු දක්ෂතාවලින් යුක්ත ඇතනේ he is an engineer inventor olympic athlete talents ගොඩක් තියෙනවා ඒ වගේ කෙනෙක්ට අපි කියනවා multi talented man කියලා මේ පුද්ගලයා was a brilliant was a brilliant brilliant කියලා අදහස් කරන්නේ දරුවනේ අති දක්ෂ කියන එක he was a brilliant ඒ වගේම innovative innovative මම ඔයගලන්ට අර දීපු qualities list එකෙත් මට මතක හැටියෙ එතන qualities 58ක්ද කොහෙද තිබුණා innovative කියන එක මන් දීලා ඇති innovative කියන්නේ පොතේ innovate කරන කියන එක ඒ කියන්නේ අලුත් නිපැයුම් කරන මට්ටමේ පුද්ගලයෙක්ට innovative thinker කෙනෙක් think කියන්නේ හිතනවට thinker හිතන පුද්ගලයෙක් අලුත් දේවල් හිතන කෙනෙකුට අලුත් නිර්මාණ ගැන හිතන කෙනෙකුට තමයි innovative thinker කෙනෙක් කියලා කියන්නේ so he is a brilliant innovative thinker මෙයා brilliant අතිදක්ෂ innovative thinker කෙනෙක් He was without equal. एगोलो नोट का दालो तीन वा. He was without equal केला. ओगोलो न मातकाई. When you were in grade 11, you learned this word equal. Grade 10, 11 काले graph फल्ट ओगोलो इकने गाता. This word equal. Equal क्या ने समाना इकिए ने कने. अपि काउर हरी पुद्गले एक टे. Without equal केला किया नवा नांगे क्या ने यार समकरण दबे ने कने एक नया किए ने. असम समाय किए ने कर. He was without equal. His passion in life was to find practical solutions to the problems faced by ordinary Sri Lankans so that their lives could be improved. ඔන්නෝම එකක් තියෙනවා. පොතේ මේක ටිකක් දීග sentence එකක් ඉඳ අපි හිමීට බලමු. His passion in life පුතාලට මම නෝට් එකක් දීලා තියෙනවා පැෂනේට් ගැන එතනින් ගන්න පුළුවන් පැෂන් කියන එකේ තේරුම පුතේ පැෂන් කියන්නේ හරිද කෙනෙක් වැඩිපුරම කැමති හරිද කොයි වෙලෙත් කරන්න කැමති දෙයට තමයි පැෂන් එකක් කියලා කියන්නේ දැන් ඔහුගේ පැෂන් එක ඉන් ලයිෆ් එයාගේ ජීවිතයේ තිබ්බ පැෂන් එක තමයිලු ටු ෆයින්ඩ් ෆයින්ඩ් කියන්නේ හොයනවට එහෙනම් ටු ෆයින්ඩ් සෙවීමට ප්‍රැක්ටිකල් සොලියුෂන්ස් solutions කියන්නේ විසඳුම් නේ practical solutions ප්‍රායෝගික විසඳුම් හොයන එක තමයිලු එයාගේ passion එක to the problems ප්‍රශ්න වලට faced by ordinary Sri Lankans සාමාන්‍ය ordinary Sri Lankikyo ඉන්නේ ඒ කියන්නේ ගොඩාක් සල්ලි තියෙන ගොඩක් උගත් එහෙම නෙමෙයි not those very rich people or not those very educated people When you think about the ordinary Sri Lankans, අපි ordinary Sri Lankans ලගත්තාම ඒගොල්ලෝ මුහුණ දෙන ප්‍රශ්න වලට problems වලට practical solutions හොයන එක තමයි මෙයාගේ passion එක. ඇයි එයා එහෙම හොයන්නේ? So that their lives, ඔවුන්ගේ ජීවිත could be improved, improve කළ හැකි වෙන නිසා. Improve කියන්නේ දියුණු වෙනවට වැඩි දියුණු කරනවට. අයින මෙයා මොකද්ද කරන්න හදන්නේ? ඒගොල්ලන්ගේ ජීවිත improve කරන්න පුළුවන් විදිහට practical problems වලට විසඳුම් සොයන එක. ඒක තමයි මෙයාගේ passion එක කියලා කියන්නේ. හරි. දැන් එහෙමනම් මේ paragraph එකේ තේරුම දොල පුතාලට තේරෙනවා. හැබැයි මේකෙන් අපි ඉගෙන ගන්න ඕන ගන්න ඕන දේවල් තියෙනවා. ලියන පොත් අරගෙන හරිද යුනිට් 1 කියලා දාලා රේ විජේවර්ධන කියලා ටොපික් එක දාලා ලෑස්ති වෙන්න අපි මේකේ ලියන්න ඕන පොයින්ට්ස් ගොඩක් තියෙනවා